සිංහලයා සතු ජාතික විද්‍යාවන් අතර සිංහල වෙදකම ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. සිංහලයාගේ ජීවය හා නිරෝගීභාවය රැකුණේ එම වෙදකම නිසා. අප රටට යෝග්‍ය වූ අංග සම්පූර්ණ උසස් වෙදකම රාවණා යුගයේ සිට පැවති බව ඉතිහාසය සඳහන් වෙනවා. සිංහල වෙදකමේ ඉතිහාසයද සිංහලයාගේ ඉතිහාසය මෙන් ඉපැරණි. ලංකා සමාජයේ උත්තර භාරතීය ජනතාවගෙන් හා මෙහි විසූ යක්ෂ, නාග, දේව යන ස්වදේශිකයන්ගින්ද සමන්විත සෑහෙන දියුණුවකින් හෙබි ශිෂ්ට මිනිස් සමූහයක් වූ නිසා ඔවුන්ගේ සෞඛ්‍ය හා ආරෝග්‍ය වර්ධනයට උපයෝගී වූයේ සිංහල වෙදකමයි. මෙහි විසූ යක්ෂ ගෝත්‍රිකයෝ පුලතිසි, රාවණාදී පූර්ව ප්‍රීතුන් සතු ශ්‍රේෂ්ඨ වෙදකම ක්‍රමයන්හි හිමිකාරයෝ වුණා. වෙදකම ජ්‍යෝතිෂ්‍ය හා යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවන්හි යක්ෂයන්ගේ විශ්මිත බුද්ධි ප්‍රභාව කෙතරම් දැයි සිටිය හැක්කේ අද එයින් නටඹුන්ව පැරණි නගරයන්හි ගල් කණුසෙයින් තිබෙන මහඟි විද්‍යාවන් පිළිබඳව පරිේෂණවල යෙදීමින්. රාම රාවණා යුද්ධයේදී බරපතල තුවාල ලබා මිය ගිය අයට පණ දුන් බවකුත් කියවෙන නිසා බ්‍රහ්මයා සතුටු කොට ඉගෙනගත් වෙදකමෙන් ඉමහත් ප්‍රයෝජනයක් ගත් බව සිතන්නට පුළුවන්. එමෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුප්ත විද්‍යාවන් දියුණු වී පැවති බව, අහසේ වලාකුල් තුළ සැඟවී පහර දීම, අදෘශ්‍යමානව සිට පහර දීම ආදී ඒ පිළිබඳව එන ජනප්‍රවාද වලින් හැඟෙනවා. මෑත කාලීන සිංහල වෙදකමේ සමෘද්ධිමත් අවධිය ලෙස අනුරාධපුර යුගය හඳුන්වන්න පුළුවන්. ඉන්පසු පොළොන්නරුව හා දඹදෙනි යුගයන්හිද දේශීය වෙදකම උසස් මට්ටමින් පැවතිලා. කෝට්ටේ හා මහනුවර යුගයන්හි රටේ දියුණුවට බාධක වූ විදේශීය බලපෑම් බහුල වීමත් සමග දේශීය වෙදකම පිරිහෙන්නට පටන් ගත්තා. සිය රට දෙයට වඩා පිටරට දේවලට ජනයාගේ රුචිකත්වයත් ගෞරවයත් වැඩි වුණා. බටහිර දිගින් දිගටම පිළිගැන් වූ භාෂා, වෙදකම් හා ආගම් මෙරට වැසියන් නොපිළගෙන ජීවත් විය නොහැකි තත්ත්වයකට පත් වුණා. දේශීය වෙදකම ජ්‍යෝතිෂ්‍ය හා යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය සමග බද්ධව පැවතීම නිසා දේශීය වෙදකමේ න ඇතැම් ඖෂධයන් රෝග සුවයට යොදා ගැනීමෙන් ඔබ්බට ගිය විශ්මිත ගුණයන් පෙන්විය. එම නිසා වර්තමානය වන විටත් එවැනි ඖෂධ කිහිපයක් පිළිබඳ ජනතාව තුළ කතා බහට ලක් වෙනවා. උතුවන්කන්දේ සූර සරදියල් හෙනරාජ තෛලය සුරේක දමාගෙන පැළඳගෙන සිටි නිසා ඔහුට වෙඩි නොවැදී සිටි බවත්, එම සුරය කැඩී ගිය පසු ඔහුට වෙඩි වැදුන බවත්, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට අසීමිත බුද්ධියක් හා මතක ශක්තියක් හිමි වූයේ සරස්වතී තෛලයේ පමණ ඉක්මවා පානය කිරීම නිසා බවත්, එම හිමියන්ගේ දේහය තවමත් නොදිරා පවතින්නේ එහිමියන් සිද්ධාලෝක රසය නැමැති රස ඖෂධය භාවිතා කළ නිසා යන්නත් ඉන් කීපයක් පමණයි. හෙනරාජ තෛලය හා හෙනරාජ කසාය යන ඖෂධයන් දේශීය වෙදකමේන ඉමහත් ගුණයන් හා ඵලයන් ලැබිය හැකි ඖෂධයන්ය. බොහෝ දෙනාගේ කතාබාට ලක්වන හෙනරාජ තෛලය නිවැරදිව සාදා ගන්නා ආකාරය ගැන මෙයින් අපි පෙන්වා දෙනවා. පුස්කොළයේ සඳහන් ආකාරයට මෙම තෛලයේ ගුණයන් මෙසේයි. මෙම තෙල් බිඳු හතක් පානය කිරීමෙන් කැවුණු වස විස අණවින දුරු වෙනවා. 18 සන්නේ පිලිස්සු, ඔල්මාද, යක්ෂ, ඔල්මාද, විසිවැදෑරුම් ප්‍රමේහ, හන්දිපත් කරවීම වාතාබාධ දුරු වෙනවා. මෙම තෙල් ඇඟේ ගාගෙනව සුරේක දමා පැලඳගෙන දඩේමේ ගියවොත් දඩයම් හිර ඇරි සතුන් ලැබෙනවා. තුවක්කු දුනු හිර ඇරෙනවා. යුද්ධයට ගියොත් වෙඩිසැර, කැපුම් කෙටුන් නොවැදී ජය ලබනවා. වලස්, දිවි, ගුළු, ගව ආදී සතුන්ගෙන් විපත් පැමිණෙන්නේ නැහැ. මෙම තෙල් ස්වල්පයක් කටරොළු මල් යුසින් අතේ ගාගෙන කැමැත්තියක් ස්පර්ශ කිරීමෙන් ඇය වශී වෙනවා. මෙම තෙල සෑදීමට අවශ්‍ය ඖෂධ රාශියක් තිබෙනවා. ඒවා මෙසේයි. ඇද්දෙමට යුෂ නැලි 1, වෙනිවැල් යුෂ නැලි 1, අරත්තල යුෂ නැලි 1, මගුල් කරඳ යුෂ නැලි 1, කුරුඳුපොතු යුෂ නැලි 1, දෙහිපොතු යුෂ නැලි 1, බටුකර යුෂ නැලි 1, කාමරංගා යුෂ නැලි 1, ගොරකා යුෂ නැලි 1, හරන්කහ යුෂ නැලි 1, හීරස්සපලු යුෂ නැලි 1, අන්කෙන්ද යුෂ නැලි 1, අමුකහ යුෂ නැලි 1, වේලා යුෂ නැලි 1, යකිනාරන් යුෂ නැලි 1, ඉඟුරු යුෂ නැලි 1, වරාමුල් යුෂ නැලි 1, දොඩම්පොතු යුෂ නැලි 1, කුකුරුමුවත් ගෙඩි යුෂ නැලි 1, දෙහි යුෂ නැලි 1, නාරන් යුෂ නැලි 1, අන්නාසි යුෂ නැලි 1, කළුආල යුෂ නැලි 1, පනම්පෙති යුෂ නැලි 1, දෙමට මුල් යුෂ නැලි 1, බෙහෙත් අනුදා යුෂ නැලි 1, ඉරමුසු මුල් යුෂ නැලි 1, නිකමුල් යුෂ නැලි 1, දෙමට ගෙඩි යුෂ නැලි 1, පෙනලපොතු යුෂ නැලි 1, දොඩම් යුෂ නැලි 1, පුහුල් යුෂ නැලි 1. මෙහි නැලි 1ක් යනු බෝතල් 1කි. කල්කේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය අරලු, නෙල්ලි, වියලීඟුරු, සුදුලුණු, අබ, ගම්මිරිස්, සුවසලුණු, සවිඳලුණු, බලල්ලුණු, වෙඩිලුණු, යවකාරලුණු, ලේවාලුණු, සෞකාරම් ගල්මද, ගල්නහර, උළුහාල්, වදකහ, හිරියල්, වැල්මි, සීනක්කාරම්, ඕන්කාරම්, නවසාරම්, අක්‍රපට්ටා, කොත්තමල්ලි, දේවදාර, සුවඳකොට්ටන්, කරාම්බු නැටි, සාදික්කා, වසාවාසි,
පෙනලගෙඩියේ පොතු, වියලිකහ, ශුද්ධ ජාපාල, සූදුරු, කළුදුරු, අසමෝදගම්, දේවදුරු, තිප්පිලි, හරන්කහ, පෙරුන්කායම්, සුදුහඳුන්, රත්හඳුන් මේවා එක් වර්ගයකින් කලන් තුන බැගින් ගෙන චූර්ණ කර දොඩම් පැගිරෙන් අඹරා ඉන්පසු ඉඟුරුපස යුෂින්ද අඹරා තබා ගන්න. මේ සාධනාකාරය විශේෂයි. ඉහතින් සඳහන් කළ යුෂ සියල්ල නැවුම් මුට්ටියකට වත් කර එයට බෙහෙත් තෙඬරු තෙල්, කොහොඹ තෙල්, තල තෙල්, මී තෙල්, පොල් තෙල් හා ගිතෙල් නැලි එක බැගින් වත් කරන්න. සුපිරිසිදු ස්ථානයක මඩුවස්සාදා එහි වියන් බැඳ, වටතිර ඇද, ලිප් බැඳ, පැඟිරි දර හා කුරුඳු දර දමා සුබ මොහොතින් ගිනි මොලවා රතන සූත්‍රය උච්චාරණය කරමින් මුට්ටිය ලිප තබන්න. එය අඩක් සිඳීගෙන එන විට කල්කේ දමා ගිනි කර පදම එනතෙක් සිඳින්න. එම තෙලින් සුදුලූණු සුවඳ නික්මෙයි නම් එය නියම පදමයි. එකල ලිපෙන් බාගෙන නිවුණු පසු වීදුරු බඳුනකට තෙල වත් කර ගැනීම නියමයයි. ඉන් නික්බිතුව රතන සූත්‍රයෙන් 108 වරක් ජීවම් කර කිලි නොමැති ස්ථානයක සුරක්ෂිතව තබා ගැනීම මැනවි. තෙල් ලිප තැබීමට සුබ මොහොත පිළියෙල කිරීම. මේ සඳහා ජ්‍යෝතිෂ්‍යානුකූලව සුබ වේලාවක් සකස් කරගන්න අවශ්‍යයි. මෙහිදී අනුගමනය කළ යුතු ක්‍රමවේද කෙටියෙන් මෙසේ. අස්විද, බෙරණ, මුවසිරස, පුනාවස, පුෂ, අනුර, සුවන, දෙනට, සියාවස, රේවති, උත්‍රපල්, උත්‍රසලහෝ, උත්‍රපුටුප යන නැකතක් සහ පුරයක්ෂයේ පෑලවිය, තියවක, ජලවක, සැටවක, අටවක, නවවක, එකොළොස්වක හෝ තුදුස්වක යන තිතියක් උදාවට පවතින දිනයක් වීම අවශ්‍යම කාරණයක්. එම දිනය සඳු, කුජ, බුධ, ගුරු හෝ කිවි දිනයක් වී මේෂ, කටක, කන්‍යා, තුලා හෝ මකර ලග්නයෙන් උදාව පැවතීම හා එම ලග්නයේ 6, 7, 8 යන රාශි පාපී ග්‍රහපීඩා නොවී පැවතීමද අවශ්‍යයි. එසේම ශුභ හෝරාව හා සූක්ෂමය ගණනය කර වේලාව සාදාගත යුතුයි. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක මත ක්ලික් කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.